කාන්තාවක් විසින් අවුරුදු 8ක් ආදරය කරපු ඒ කොල්ලා ඒ කොල්ලව කොහොම හරි ඒ කාන්තාව අලුත් කෙනෙක් යාළු කරගෙන ඒ අලුත් කොල්ලා විසින් අර පරණ කොල්ලා ඔබ බෙල්ල කපලා මරලා දාලා මේක සිද්ධ වෙලා තියෙන්නේ කඳානේ බටගම කාන්තාවක් තමයි මේක කළා තියෙන්නේ කැලණියේ තරුණයෙකුට අවුරුදු 8ක් ආදරය කළා තියෙනවා අවුරුදු 8ක් අවුරුදු 8ක් ආදරය කළා කොහොම හරි මේ කොල්ලා මේ තරුණයා එම තරුණියට සැලුන් එකකුත් දාලා දීලා තියෙනවා සැලුන් එකකුත් දාන හැබැයි තාම බැඳලා නැහැ මේ ආදරය කරනවා තාම සැලුන් එකකුත් දාලා දීලා තියෙනවා ඒ වගේම මේ කාන්තාව ජිම් එකට යනවා හැමදාම ජිම් ජිම් එකට මේ කාන්තාවගේ වයස අවුරුදු 27ක් කියලා තමයි සඳහන් වෙන්නේ ජිම් එකේදී වයස අවුරුදු 25ක කොල්ලෙක් මේ කාන්තාව යාළු කරගන්නවා වයස අවුරුදු 20ක පොඩි කොල්ලෙක් මේ කාන්තාව යාළු කරගන්නවා යාළු කරගෙන කොහොම හරි කතා බහ කරගෙන කොහොම හරි අන්තිමට සිදුවෙන දේ තමයි අර පරණ කොල්ලා මේ කාන්තාව යාළු වුණ අලුත් අවුරුදු 20 කොල්ලා අවුරුදු 20 කොල්ලා ඉතින් මේ ගැන පරීක්ෂණ පවත්වාගෙන යනවා කඳාන පොලිසිය මම කඳාන පොලිසියේ ස්ථානාධිපතිතුමාත් මම සම්බන්ධ කරගත්තා මේක ඇත්තද නැත්තද කියලා දැනගන්න කතාව ඇත්ත කතාවක් මොකද මම මේක වගකීමෙන් කියන්නේ සමහරව කියලා තිබ්බා මේක මේ බොරු කතාවක් කියලා බොරු කතාවක් නෙමෙයි මේක මේ ප්‍රසිද්ධ කරන්න මම හිතන්නේ මේ ප්‍රසිද්ධ වෙලා නැහැ තාම නමුත් මම අද පෝස්ට් කරා මේක මේකේ පරීක්ෂණ කටයුතු කරගෙන යන්නේ කඳාන පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතා සහ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොමේස් මහතා තමයි මේකේ පරීක්ෂණ පවත්වාගෙන යන්නේ ඒ නිසා කාට හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ මහත්තුරුන්ට කෝල් කරලා අහන්න පුළුවන් ඉතින් මේක වෙලා තියෙන්නේ මේ ගිය 7 වෙනිදා ඒ කියන්නේ මේ ජුනි මාසේ 7 වෙනිදා 6 හමාරට වගේ තමයි මේක වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණේ මට මේ සමාජයට දෙන්න තියෙන්නේ එකම එක දෙයක් මනුස්සකම සදහටම සමහරුන්ගේ නැති වෙලා තිරිසංකම ජීවිතේ මුල් තැන් කරගෙන කාමාසාව කියන එක ඔලුවට ගහලා වංචාව කියන එක ජීවිතයට දාගෙන එක එක්කෙනාගේ සල්ලි කඩා ගන්නවා සල්ලි ගසා ගන්නවා එක එක දේපොළ විනාශ කරනවා දේපොළ තමන්ගේ කර ගන්නවා රවටගෙන මම මේ කතා කරන්නේ සීලම කාන්තාවන්ටත් සීලම පිරිමින්ටත් නෙමෙයි මම මේ කතා කරන්නේ මේ වගේ වංචා සහගත දේවල් කරන කාන්තාවන්ට සහ පිරිමින්ට මේක වෙලා තියෙන්නේ මේ සැලුන් එකක් කරන කාන්තාවක් තමයි මේ දේ කළා තියෙන්නේ සැලුන් එකක් කරන කඳානේ සැලුන් එකක් කරන කඳානේ බටගම කාන්තාවක් තමයි මේක කළා තියෙන්නේ ඉතින් අපි ගිහිල්ලා බැලුවා ප්‍රොෆයිල් එකට කෙලින්ම ඉතින් ඇමරිකන් ගර්ල් කෙනෙක් වගේ තමයි කොණ්ඩේ පාට ගාගෙන මූණ වල් වල එක එක කිමිකල් ಜಾති උලාගෙන තමන්ගේ වර්ණය වෙනස් කරලා සුදුම සුදු පාටට රෝස පාටට පාට උලාගෙන ඉන්න ප්‍රොෆයිල් එකක් තමයි ඒ ප්‍රොෆයිල් එක මම නම මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ කොහොම වුණත් මට කියන්න තියෙන්නේ අපේ පිරිමින්ට පිරිමි අයට මට කියන්න තියෙන්නේ තරුණ වයසේදී ආසාවල් ඇති වෙනවා තරුණ වයසේදී එක එක හැඟීම් ඇති වෙනවා ඇස්වලට දකින්න ආසයි නොයෙකුත් ලස්සන හැබැයි ඔය විකෘති කරපු කියන්නේ නිර්මාණය කරපු ලස්සනට කවදාවත් රැවටෙන්න යන්න එපා කාමාසාවල් තියෙන පිරිමියෙක් වුණාම අවුරුදු ඈ ඔය තරුණ වයසේදී කාමාසාවල් ඇති වෙනවා ලිංගිකව හැසිරෙන්න ගොඩාක් ආසහිතෙනවා සමහරු ඔය දෙයට අපරාධ කරනවා පොඩි පොඩි ළමයි ඒ වගේම තාත්තා දුව ඒ වගේම අයියා නංගි දූෂණය කරනවා මේ වගේ තමයි මේ කාමරාක්ෂයා කියලා කියන්නේ මහා මහා තිරිසනේ කාමරාක්ෂයා කියලා කියන්නේ මහා තිරිසනේ
හැංගීම් හැමෝටම ඇති වෙනවා තමයි. ඒ හැංගීම් වලට වහල් වෙන්න එපා කවදා. මම rahat වෙච්ච කෙනෙක් නෙමෙයි, මටත් හැංගීම් වෙනවා. මටත් හැංගීම් වෙනවා. ඈ මේ මම මේ කතා කරන මම මේ රහතුන් වහන්සේ කෙනෙක් නෙමෙයි, මටත් හැංගීම් වෙනවා. හැංගීම් අපට ආවා කියලා අපි මේ හැංගීම් වලට වහල් වෙලා අපේ චරිතය විනාශ කරගෙන, අපේ ජීවිත විනාශ කරගෙන, අපි හැර හම්බ කරන දේ විනාශ කරගන්නවා කියලා කියන්නේ ඒක අපේ බෝඩකම. ඒ කියන්නේ අපි හැංගීම් වලට ඉඩ දෙනවා, අපි අපේ ජීවිතය ලස්සන කරගන්නේ නැහැ. දැන් මේ බලන්න අර 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 කොල්ලා අවංකව ආදරය කරපු කොල්ලෙක් අවුරුදු 8ක් ආදරය කළා. රැකියාවක් කරනවද බිස්නස් එකක් කරනවද කියලා නම් මම දන්නේ නැහැ. කොහොම වුණත් පුළුවන් විදියට අර අර කාන්තාවට සලකලා තියෙන හැම දෙයම අරගෙන දීලා තියෙනවා. අන්තිමට ජීවත් වෙන්න කියලා සලුන් එකක් දානව නම් ලේසි නෑනේ. මේ කාලේ සාමාන්‍ය සලුන් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම ලක්ෂ 20ක්වත් යනවා. ලක්ෂ 20ට වඩා යනවා සාමාන්‍ය සලුන් එකක් දානකොට. ඉතින් ඒ වගේ සලුන් එකකුත් දාලා දීලා අර ජිම් එකට ගිහිල්ලා කකුල් දෙක පෙන්නගෙන ජිම් එකට ආපු පොඩි කොල්ලෙක් එක්ක ආන්තර සම්බන්ධතාවක් පවත්වලා දැන් මේ දවස්වල මේ සමාජයේ තියෙන මේ සාමාන්‍ය වයස වැඩි අය මේ චූටි කොල්ල වල්ල ගන්නවා. ඒක ඉතින් එයාලගේ පුද්ගලික ජීවිතේ කියමුකෝ. හැබැයි එහෙම කරාට කමන්නේ තමන්ට ආදරවන්තෙක් නැතිනම් හිතකට වේදනා දීලා කෙනෙක් රවටලා තමන්ට අවශ්‍ය දේවල් හරිහම්බ කරගෙන කිනාට කියලා තමන්ට අවශ්‍ය ඇඳුම් ඔය කියන ඔබ සියලුම දේ අනේ තරුණේක ආදරය කළ හැමදේම අරගෙන අන්තිමට ඒ කෙනාව ඇතහැරලා දාලා වෙන කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් තියාගෙන ඒ කෙනාටම කියලා මේ අර පරණ කෙනා මරවනවා කියලා කියන්නේ කොයිතරම් තිරිසනුන්ද? තිරිසන්නු නේ. මම මේ කියන්නේ හැම කාන්තාවකටම නෙමෙයි, අවංක කාන්තාවෝ ඉන්නවා. දැන් මේ කරන කෙනා සැලුන් කරන කෙනෙක්. මම මේ කියන්නේ හැම සැලුන් එකක්ම මොනදලා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ වගේ මම පාගත්ත ආටිෆිෂල් පාටවල් උලාගත්ත දේවල් වලට තරුණයෝ රැවටෙන්න යන්න එපා. අවංක කෙනෙකුට රැවටුණත් කමන්නේ, අවංක කෙනෙකුට එහෙම නැතුව මේ වගේ හෙන ගහන අපරාධ කරන මේ වගේ ගොන් ගෑනුන්ට රැවටෙන්න යන්න එපා. නිකමට ගිහිල්ලා බලන්න ප්‍රොෆයිල් එක, මේ ගෑණිගේ ප්‍රොෆයිල් එක බලන්න ගිහිල්ලා. ගෑණියෙක්ද කාන්තාවක්ද තරුණියක්ද කියලා මම දන්නේ නැහැ. නිකමට ගිහිල්ලා ප්‍රොෆයිල් එක බලන්නකෝ. ඉතින් අරපු අතක් නෑ. කැනඩාවේ හරි ඇමරිකාවේ හරි ඉංග්‍රීසි වල වගේ තමයි තනි ක්‍රම රූප වෙනස් කරගෙන ඉන්නේ කිමිකල් වලින්. කිමිකල් ඕ වගේ තමයි රූප වෙනස් කරගෙන ඉන්නේ තනි ක්‍රම. අපේ පිරිමි මේව දැක්කට පස්සේ හිතන මේවා මේ ස්වභාවික දේවල්, උපතින් ආපු දේවල් කියලා අපේ පිරිමි හිතන්නේ සමහරු. සමහර තරුණයෝ ඔහොම හිතලා තමයි මෙන්න මේ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්නේ. බලන්න මේ තරුණයා ඈ අර අර පොඩක් අර මූණ බලන්නකෝ. ඒ තරුණයාගේ කොයි තරම් දුක හිතෙනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ඇයි මේ සමහර කාන්තාවෝ මෙහෙම කරන්නේ? ඇයි සමහර කාන්තාවෝ මෙහෙම කරන්නේ? ඕවා ජීවිතේ විඳවන්න වෙනවා. හිතනවද තම කෙනෙක් එක්ක ගියා කියලා පෞල් ජීවිතයකට ගියා කියලා ඕගලන්ට සතුටින් ජීවත් වෙන්න වෙයි කියලා? කවදාවත් වෙන්නේ නැහැ. මෙරි මෙරි ඉපදෙනවා. කවදා හරි කර්මයේ පල දෙනවා. ඔය තියෙන වයස හැමදාම තියෙන්නේ නැහැ. ඔය වයස හිමින් 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 යන උඩට ඔය රූපේ විනාශ වෙනවා. වැරිහ මේ 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 රැලි වැටෙනවා, කුදු වෙනවා. ඈ ඔය හැමදාම තියෙන්නේ නටන්න එපා. නැටුවට කමන්නේ තමන්ගේ පුත්කලික ජීවිතේ ඕනි දෙයක් කරන් තමන්ට නිදහස තියෙනවා. ඒ නිදහසෙන් අනුන්ගේ ජීවිතය බිලි ගන්න යන්න එපා කවදාවත්. ඒක මහා තිරිසංකමක්. අද කාලේ සමහරු ජීවත් වෙන්නේ අනුන් රවටගෙන ගන්න සල්ලි වලින්. දැන් මේ බලන්න මේ කාන්තාව කොයි තරම් බලු වැඩක්ද කරලා තින්නේ කියලා. අර මිනිස්සුන්ට කියලා හැමදේම කරගෙන අර මිනිස්සුන්ට කියලා අන්තිමට ජීවත් වෙන්න සැලුන් එකකුත් දාලා දීලා වෙන එකෙක් යාළු කරගෙන අනේ අර කොල්ලගේ බෙල්ල කපලා මරලා දාලා. බලන්නකෝ මොන තරම් තිරිසන්නුද කියලා මේ අපේ රටේ සමහරු. තිරිසන්නු නේද? කාපු බත්පත කන්න දුන්න අත හපා කනවා වගේ වැඩක් නේද මේ කරලා තියෙන්නේ. මල්ලිලා මම ඔයගලන්ට කියන්නම්, ඒ වගේම නංගිලා ඔය ඔක්කොරම කියන්නම්, අක්කලා ඔය කාන්තා පිරිමි දෙපක්ෂයට මම මේ කියන්නේ කරන දෙයක් හරියාකාර මොලේ පාවිච්චි කරලා කරන්න. කෙනා කවුද කියලා අඳුනගන්න සමහර තැන් තියෙනවා.
අපට ඔය කාමාසාව ආදරය කියන එක හිතේ මුදුනටම ගැහුවට පස්සේ අපට කෙනා අඳුර ගන්න මේ අපට අවශ්‍යයි. කොහොම හරි ගිහිල්ලා කිස් එකක් දෙන්න, ආදරය කරන්න, තලන්න, පොඩි කරන්න, අල්ලන්න. ඔන්නෝම තමයි අපි මොනවාද මේ මොනවාද පෙළඹෙන්නේ. එහෙම නැතුව මේ රූපය ඇතුළේ ඉන්න කෙනාගේ හදවත කොහොමද කියලා බලන්න අපි කවදාවත් තල පෙළඹෙන්නේ නැහැ. අනේ දැක්කට පස්සේ මාර පස්සක් තියෙනවා. ඈ මාර ලස්සනයි, තට්ටන් දෙක ගොඩක් ලොකුයි. ඈ පපුව ගොඩක් ලොකුයි. ඔන්න අපේ 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 ඇස් යන්නේ ඔන්න ඔතනට විතරයි. අපේ හැඟීම් බර වෙන්නේ ඔන්න ඔතනට විතරයි. අපේ නියම කෙල්ලප්පා ඈ දැක්කම ආයේ වැඩක් නැහැ. දැක්කම පැණි බේරෙනවා. ඔන්න ඔතනට අපි යන්නේ. අපි යන්න ඕන ජීවිතයක් ජීවිතේ නම් මේ ජීවිතේ අපි හරියාකාර ඉදිරියට යන්න ඕන නම් ඒ වගේ කෙනෙක් දැන් බලන්න නිකමට ওই ගම්බද කෙල්ලෙක් මොනවාදල කාන්තාවක් ළඟට යන්නේ නැත්තම් කොල්ලෙක් බලන්න ඒ කට්ටියගේ හිතේ ස්ත්‍රී පුරුෂ දෙපැත්තේකටම ඒ කට්ටියගේ හිතවල වංචාව නැහැ, බොරුව නැහැ, රැවටීම නැහැ, කිසිම දෙයක් නැහැ. හැබැයි හැමෝම නෙමෙයි, සමහරුව ඉන්නව නේද උලාගෙන අරවමය කරගෙන පත්තිනි අම්මලා වගේ ඉන්නව නේද? සමහරු මේ හනේ හරි බෝධිසත්ත්ව වගේ පිරිමි ඉන්නව නේද? බේරෙන්න මම මේ කාන්තාවන්ට පිරිමින්ට දෙපාර්ශ්වයට මම මේ කියන්නේ අද සමාජයේ විවාහ ජීවිතයට ඇතුළු වෙනකන් තමන්ගේ තඹ සත පහ කිසිම කෙනෙක් වෙනුවෙන් වීදම් කරන්න එපා. අද ඉන්න කෙනා නෙමෙයි හෙට ඉන්නේ. අද ඉන්න සිරියාවති නෙමෙයි හෙට සිරියාවති. අද ඉන්න ගුණපාල නෙමෙයි හෙට ඉන්න ගුණපාල. අද ඉන්න කුමාර මම හෙට මම වෙන විදිහකට මනදල වෙන්න පුළුවන්. අපේ මනස රහත් වෙලා නැති නිසා, සෝවාන් වෙලා නැති නිසා අපේ මනස විකෘති වෙනවා, චේන්ජ් වෙනවා. චේන්ජ් වෙනවා. ඒ නිසා ඔය තට්ටම් පස්සේ තට්ටම බලලා යන්න එපා. කකුල මහතයි කියලා යන්න එපා. හොඳේ කොණ්ඩේ රත්තරම් පාටයි කියලා යන්න එපා. ඔය රත්තරම් පාට උනේ කෙමිකල් වලින්. රටන රටවල් වල නිෂ්පාදනය කරන කෙමිකල් වලින් තමයි ඔය මේ කොණ්ඩ පාට වෙලා තියෙන්නේ. ඔය තොල්පටි හනි අම්මේ තොල් දෙක දැක්කම ආයේ වැඩක් නැහැ කියලා නාගහේ දල්න වගේ. කොල්ලෝ දැක්කම බුදුහාමුදුරනේ මුකුත් කරන්න ඕනේ නැහැ, නිකම්ම යනවා. ඔන්න වගේ පාට කරගත්ත ඔන්න වගේ හිතන තරුණියොත් ඉන්නවා, තරුණියුනුත් ඉන්නවා. ඈ තරුණියොත් ඉන්නවා. ඔය තොල් පාට වෙලා තියෙන්නේ මොකෙන්ද? අනේ එක එක රටවල් වල නිෂ්පාදනය කරන කෙමිකල් වලින්, ආටිෆිෂල් වලින් ඕවා. ඕව දැකලා මිනි මරණ යන්න එපා. ඕව දැකලා තව කොල්ලෙක් එක්ක හෝ කෙල්ලෙක් එක්ක ගහගන්න මරාගන්න යන්න එපා. අච්චාරු වගේ මහා පණුව ගහන ශරීර මේවා. පණුව ගහන ශරීර. ඕක කොරා කියලා ඕක කරනවා තමයි. දැන් කියන මගේ අම්මි, මගේ අප්පච්චි, ආදරිකන් දවසර කියන කතාවේ මගේ සුදු, ඈ මගේ පණ, අර මොකද කියන්නේ මගේ වල්ලපට්ටේ කියනවා, මගේ කිඹුල් හුණා කියනවා. ඔන්න ඔයගේ දේවල් පට්ට විදියට වචන සෙට් එක දාන්නේ ආදරය කරන දවස් ටිකේ. හැබැයි බලන්න ඕනේ බැඳලා මැරි කරලා, මම මේ කියන දේවල් බොරු නම් ඔයගොල්ලෝ කියන්න, බැඳලා මැලි මැරි කරලා, ඒ කියන්නේ මැරි කරලා ළමේ එක්කෙනෙක් දෙන්නෙක් වෙනකොට මේ Papua පොඩ්ඩක් පහළට එනවා. Papua පොඩ්ඩක් එන්නේ පහළට. දැන් අර ඉස්සර කිව්වේ කවුද? සුදු අම්මි. ඈ අනිත් එක්ක නේ අප්පච්චි. හොඳේ මේ Papua පොඩ්ඩක් පහ. අයි හත් තිලව්වේ කිරි ටික දෙන්න එපා ළමයාට. කිරි ටික දෙනකොට Papua පහත් වෙනවා. ඔන්න ඉතින් ඒ පාර කොල්ල බලනවා මේ Papua පහත් වෙලා. හැබැයි පාරේ හරි මේ යනකොට කොහේ හරි යනකොට දකින්න Papua එතරම් තියෙන එක, ඈ එතරම් තියෙන එක. යකෝ මගේ ගෙදර ගෑන්ට වඩා මේක ඇල්ල නියමයිනේ. අර කොණ්ඩේ රත්තරන් පාටයි, ඈ තොල් දෙක රෝස පාටයි. අපු අරක මොකද්ද? මේකනේ නියම. අන්න යන්න හදන ඊට පස්සේ අර අතනට, ඈ අතනට යන්න හදන. ඔන්න පිරිමින්ට කැලවෙන තැන්. ඒ වගේම තමයි කාන්තාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා හම්බ කරලා දෙනවා. ඔය ඔක්කොමත් කරලා දෙනවා. හැබැයි ඔය අපිට තියෙනවනේ දෙයක්, එක එක රස බලන්න. දැන් හැමදාම කන ගෙදරින් කෑමකට වඩා අල්ලපු ගෙදරින් කෑම එකක් කනකොට කොහොමද ටිකක් රස චේන්ජ් එකක් වෙනවා. ඔය වගේ මෝඩ සිතුවිලි කවදාවත් තියාගන්න යන්න එපා. ගෑනු කට්ටියට, පිරිමි කට්ටියට දෙපාර්ශ්වයට මම මේ කියන්නේ. හොඳේ දෙපාර්ශ්වයට මම කියන්නේ තනිකර දරුණු වාතාවරණයක් තියෙන සමාජයක් මේ තියෙන්නේ. හරිද? කාම රාක්ෂය කියන එක ඉහ මුදුනට ගහලා. ඒ වගේම තමයි තරුණ තරුණියෝ. දැන් බලන්න තරුණියෝ, සමහර තරුණියෝ අනේ කකුල් දෙක පේන්න ඇඳගෙන යනවා. ඈ කකුල් දෙක පේන්න ඇඳගෙන යන්නේ නිකන් නෙමෙයි, කකුල් දෙක අර අර මොකක් අල්ල මොනාදේවත් ගන්න. අර මොනාද කියන්නේ? ඒවට මේ අර ඔය ඔය අල්ල මූණේ උලන්නේ.
අන්න ඒක කකුල් දෙකෙක් ගන්නවා. කපට සිටි බලනකොට රෝස පාටයි හත්තිල උගේ. කාටද හිතයන් නැත්තේ? රෝස පාට කකුල් දෙක. අනේ තට්ටමට පොඩ්ඩක් ඈ පහතින් තමයි අර අර ඔය කොට සාය මොනවද ඇඳගෙන ඉන්නේ. දැන් අපේ පිරිමි තවත් රැවටෙන දෙයක් තියෙනවා. දැන් ප්ලාස්ටික් තට්ටම තියෙනවා. ප්ලාස්ටික් වලින් හදපු තට්ටම් තියෙනවා. හොඳේ ඔය තට්ටම දාපු දැන් තියෙන මේ කලිසම් තට්ටම් අර මේ කියන්නේ මේ 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 කෘතිම තට්ටම් දෙක දාපු කලිසම් ඔය දෙකත් කා දැන් ඔය ඔය මේ පස්ස නැති කාන්තාවක් ඇඳගෙන යනකොට අපේ අයියලා ඕක දිහා බල්ලා කොයි තරම් රැවටෙනවද බලන්නකෝ අපට සිරි නියම පස්සනේ යකෝ පාට පස්සක් නේක පාට කෑල්ලක් නේක ඔන්න දෙවි හාමුදුරනේ අර කැතුලේ තියෙන මොනවද කියලා මූ දන්නේ නැහැ ගොන්නාම්බෝ උන් දන්නේ හැබැයි මූ පාට විදියට try කරන්නේ ඊට පස්සේ ඔය කෙල්ල කොයි වෙලාවකද පාට බහින්නේ ඔය කෙල්ල කොයි වෙලාවද මාකට් එකට යන්නේ ඔය ඔය කෙල්ල කොයි වෙලාවකද තව තැනකට යන්නේ මුන් ඔක්කොම ටයිම් ටික ගහ ගන්නවා අර වෙලාවට එකෝ වෙන එකෙක්ගේ බයික් එකක් අරගෙන එනවා මූ කෙලින්ම හොද ආයි සුපිරි විදියට එකෝ කලිසම තව කාගේ හරි බයික් එක තව කාගේ හරි හොඳේ ඔහොම ඉතින් අර කෙල්ලට පේන්නේ එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා ඔය කියන සමහර කාන්තාවත් උමයි ඈ මේ දේවල් ජීවිතයක් අපට දීලා තියෙනවා තමයි ඈ අපි කරපු පෙරපින් වලට ජීවිතයක් දීලා තියෙනවා ඒ ජීවිතේ මේ භවයට ඇවිල්ලා එක එක්කෙනාව රවටන්න යන්න එපා කුණු වෙන ශරීරය අවුරුදු කීයද අපි දන්නේ හෙට මැරෙයිද කියලා ඒ මැරෙන්න ශරීරේ එක එක් පෙන්නලා එක එක්කෙනාව රවටන්න එපා එතකොට ලබන ආත්මේ ඒවට ලැබෙන ආනිසංස ගොඩක් දරුණු ඒවට ලැබෙන දඬුවම් ගොඩක් දරුණු ඒ නිසා ගෑනු කට්ටියට පිරිමි කට්ටියට මම කියන්නේ किसी में दावा से का आदरे करने वाला रावटान नहीं आने पां, बेरी नम बेरी मगुले दमाग हाला निकांग इन्ना, एक ओब तत्थोंदाई ये आदरे करने देन्ना तब होंदाई, इपानं पैतकट दानना, अरे मनुष्य हरी ये ये गैन के ना हरी पीरमी के ना बिस्सु है दिलारी जीविते रखेगे ना कोमर हिंगा काल हर जीवते, ये मन मनुष्य जीवित विनाश करने पा मनुष्य जीवित तक सेल्लंकरण का वधावत याने पा मुदल नेतंग हिंगा करने कहने क्रवटला मुदल करने याने पा उन्हें देव पल नेतंग नेतिविधीर पांडु बीन कहने क्रवटला बोरु सुरंगना कथा कियला देव पल हिंगा करने याने पा कहने क्रवटला मोबाइल फोन नेत गन्ने याने पा कहने क्रवटला अनिकुट सीलु मुदे लबा गन्ने याने पा රවටලා 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 අන්තිමට ජීවිතයක් නැති කල්ලයි නිකන් ඉන්නේ අද ඉන්නේ මේ සක්කිලි සමාජයේ සමහරු සක්කිලි ඈ බලන්න අර කොල්ලගේ මූණ පොඩ්ඩක් බලන්න අර ගෑනිට සැලුන් හේකුත් දාලා දීලා ඌට පුළුවන් තරම් ඌ කරන්න ඇති ඇයි හත්තිලා ඌ ඉන්නේ නිකන් ආයේ ආයේ දැක් ජම්බෝලේ වගේ ඈ ජම්බෝලේ වගේ ඔය ඔක්කොම මොනවද කිමිකල් උලන දේවල් තින්ත ඒකට රැවටෙනවා ඒකට රැවටෙනවා මිනිස් ඈ හැබැයි අභ්‍යන්තරේ තන්නේ ක්‍රම මහා කසල ගොඩක් කසල ගොඩක් මල්ලිලාට නංගිලාට මම මේ කියන්නේ කෙනෙක්ගේ ඇඳුමින් කෙනෙක්ගේ ශරීර ලක්ෂණ වලින් කෙනෙක්ගේ පාටින් කවදාවත් විශ්වාස කරන්න යන්න එපා කෙනෙක්ගේ කතාවෙන් කවදාවත් විශ්වාස කරන්න යන්න එපා ආශ්‍රය කරන්න හරිම බුද්ධිමත්ව ආශ්‍රය කරන්න අතේ දුරින් තියන්න मुदल टैगी टैग का क्या ने बर्थडे के टे वो ये पड़ी केक के का करें में पड़ी गिफ्ट का देने के इकला सामान दिया ऐह मन तू वो लोकल लोकल टे समाहरु में यान वे लाइन ने समाहरु में तमान टा आई थी शेयरिंग लिए ला दे रहा हूँ ने लोकल लोकु गेवल हादरा दे रहा हूँ लोकल लोकु वातु पिटिया ඒනිසා නූතන සමාජයේ ගොඩාක් දේවල් ඇවිල්ලා තියෙනවා නූතන සමාජයට මේකප් ඈ අරවා මේව තින්ත ඔය කොහොම ඇවිල්ලා තියෙනවා හොඳේ ඔය කොහොම ඇවිල්ලා තියෙනවා ඔය දේවල් උලාගෙන පාට බැස්සමයි ගිනි කිකිලි වගේ ඈ
අර මොකද්ද පැණි හැලියට එන ඇඹලියෝ වගේ පිරිමියනෝ මේ හත්ති ලව්වේ මවාගත්ත රූපයක් තට්ටන් දෙක ප්ලාස්ටික් පපුව ප්ලාස්ටික් හැබැයි අපි පිරිමියනෝ ඕක පස්සේ ඔක්කොම මේකප් හරියට දැක්කොත් එහෙම බල්ලෝ බත් කන්නේ මේ ශරීරවල තියෙන දේවල් හරියට දැක්කොත් එහෙම සැරව ලේ කෙල අසුචි මේ හැම දෙයකින්ම නිර්මාණය වෙච්ච ශරීරයක් මේ ශරීරය හැබැයි අපේ තරුණ වයසට ওই පිළිකුල් භාවනාව අපේ එහෙම නදලා හිතට එන්නේ නැහැ අපේ තරුණ වයසට එන්නේ මොකද්ද කාම ආසාව සුවඳ බලන්න ඕනි ඈ සැප ගන්න ඕනි ආතල් එක ගන්න ඕනි මේ ටික හිතට ආවට පස්සේ ඇතුළෙන්න කෙනා කුහකේද්ද අමනුෂ්‍යේද්ද වංචාකාරයේද්ද හොරෙද්ද කියන එක අපේ හිතට කවදාවත් එන්නේ නැහැ මොකද අපිව මත් කරලා තින්නේ කාම රාක්ෂයා මත් කරලා තින්නේ ඌ නිතරම කියන්නේ කෙල්ලගේ පස්සක් බලපන් කාන්තාවගේ කකුල් දෙකක් බලපන් කාන්තාවගේ පොඩ්ඩක් ඈ ගෑවිලා පොඩ්ඩක් ඵලයක් ඒත් ඇති දැන් බලන්න සමහර පිරිමි ඈ බස් එකකට ගියාම කාන්තාවක් කොහේරි මෙහෙම කරන් යල්ල ඉන්නවනම් පස්සෙන් ගිහිල්ලා ජැක් එක ගහන පස් එක ගිහිල්ලා ජැක් එක ගහන් ඉන්නේ බස් එක හෙල්ලෙනකොට මුන් මෙහෙමත් මෙහෙමත් කරනවා ඔහොම මොහොමත් කරනවා අයියා තීන ත්‍රිසංකම කාම රාක්ෂයා ඉන්නේ ඔළුවේ ඈ සමහරලාට ඒ වයස තියෙන දුවල ඉන්න මෙයාට දුවල දුවල දරුවෝ ඉන්න ඕව හිතන්නේ කවදාවත් ඒ වගේම තමයි කාන්තාවෝ සමහර කාන්තාවෝ ඉන්නවා පොඩි කොල්ලෙක් දැක්කට පස්සේ බුදු අම්මේ ඒ කොල්ලටත් වඩා බාල වයසින් වගේ මේ කාන්තාව රඟපාන සමහර කාන්තාවෝ ඉන්නවා සමහර වයස්ගත කාන්තාවෝ ඉන්න කොල්ලෙක් දැක්කට පස්සේ පුදුම විසයක් හැදෙන්නේ ආයේ පට්ට විසයක් හැදෙන්නේ ඊට පස්සේ උලන්න ගන්න උලන 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 ඔය තැන් වල නෙමෙයි තවත් කොහේ කොයි හරි උලන් ඉන්නවද දැන් මොකද්ද මේ සමාජය කාමද මේ රවටන්නේ තමන්ට තමන් රවට ගන්න තමන් පවුපුරව ගන්න තමන් තනිකර පවුපුරව ගන්න ඈ ඔහොම කරන්න එපා ලබන ආත්මේ මොකක් හරි මනුස්ස ජීවිතයක් හරි සැපසේ ඉන්න ඕන නම් කෙනෙක් රවටන්න එපා නැත්තම් ඉල්ලන්න අනේ ප්ලීස් මට මේක අරන් දෙනවද අන්න එහෙම කරලා ගන්න එක තියෙනව නේද ඉතා මුතුම් එහෙම නැතුව මං ඔයාට ගොඩාක් ආදරේ මගේ අප්පච්චි අනේ මගේ සුදු බෝලේ අනේ මගේ සුදු හාමිනේ අනේ මගේ සුදු කෙල්ල අනේ මගේ සුදු බබා දෙයක් ගන්න කොයි තරම් වචන සෙට් එකක් කියනවද සමහර කොල්ලෝ කෙල්ලෝ ඈ සමහර පිරිමි කියනෝ මං ඔය වගේ රූපයක් දැක්කලා නැහැ කවදාවත් ඔයා පුදුම ලස්සනයි ඈ ඔයාගේ තියෙන මා පුදුම ලස්සනයි ඔය ලස්සන දකින්නකොට මට ඉන්නේ බෑ මට ඇත්තටම කිස් එකක් දෙන්න ඒ තරමට මට හිතෙනවා ඔන්න ඉතින් අර කාන්තානේ මූට පවුනේ මූට කිස් එකක් දෙන්න ඕනි මම කමන්නේ කිස් එකක් දෙන්න මං ඉඩ දෙන්න ඔන්න ඉතින් කිස් එකක් දෙන්න ඉඩ දෙනවා හරි කිස් එක හරි ඊට පස්සේ අරුව බලන්නේ කොහොමද පොඩ්ඩක් ඇඟේම පොඩ්ඩක් අල්ලන්නේ හැමේ කරලා අනේ ඔය ඇඟ මුදුම ලස්සන තියෙන මට චුට්ටක් අල්ලන්න දෙනවද අනේ ඉතින් අර බොක්කට වැදිලා තියෙන කාන්තාවට ඔන්න කොහොම හරි දවසක් සෙට් කරගෙන මොකක් හරි කරන කොහොම හරි ඔය බීච් එකට හරි නැත්නම් ගෝල් පේස් එකට හරි නැත්නම් ඔය කොයි හරි ගිහිල්ලා හරි ඇඟ පොඩ්ඩක් අල්ලන්න දෙනවා එදාට ඒ ඇති අරු ඉතින් බොක්ක කර කරගෙන ගෙදර යනවා දෙන්නම් හරි දැන් ඊගාවට අරු බලන්නේ කොහොමද රූම් මේකට ගෙනියන්නේ මේක කාන්තා සමහර කාන්තාවන්ටත් මේක සමහර පිරිමින්ටත් දෙගොල්ලන්ටම අදාළයි මේක හොඳේ රූම් මේකට ගෙනියන්නේ කොහොමද ඔන්න ඒ පාර අරු බොරු සෙට් එකක් ගොතන කොහොම හරි මූ නිදා ගන්න ගමන් දැඟල කතා කරන්නේ මොකක්ද දන්නවද මෙයා හරි එයා හරි කාන්තාව හරි පිරිමි හරි කතා කරන්නේ මොකද්ද මං හෙට කියන වචන සෙට් එක මොකද ළමණ ඉරිදට කොහොම හරි රූම් එකකට ඇවිල්ලා අරගෙන යන්න ඕන හොඳේ ළමණ ඉරිදට ඔන්න ඊට පස්සේ එක එක දිව අනේ මට ඊයේ රෑ පෙවුනා ඔයාව මම දැක්ක ඔයයි මයි ඇදකට හිතාගෙන ඉන්නවා හොඳේ මං ඔයාව අත ගන්නකොට ටස් ගලමට හැරුණා අයියෝ එහිනේ කවදා සබෑවේද කියලා ඔන්න ඒ පාර අරු ස්ටෝරි එක කියන්න ගන්නව නැත්තම් මේ කාන්තාව අරුට ස්ටෝරි එක කියන්න ගන්න. ඕ වගේ මේ වගේ මොකද්ද මේ කරන්නේ? මුලාවට ලක් කිරීම මේ කරන්නේ මුලාවට ලක් කිරීම. ආසාවන් පිරිමහ ගන්න කෙනෙක්ව වැරදි මාර්ගයකට යොමු කිරීම තමයි මේ වචන සෙට් වලින් කරන්නේ. මේ වචන වලින් කරන්නේ. වෙන මොකුත් නෙමේ. දැන් බලන්න නිකවුනේ මේ Facebook එක ගන්නකො. හායි කියන. කුයි කියන.
කොහොමද කියලා අහනවා කොහෙද කියලා අහනවා ඔයාට ඉමෝ තියෙනවද නැත්නම් ඔයාට WhatsApp තියෙනවද නැත්නම් ඔයාට තව මඟුලක් තියෙනවද කියලා අහනවා ඔව් දැන් ඒ තිබ්බ කීමකෝ ආ හරි ඉස්සලම ගන්න ඔඩියෝ කෝල් එක ඊට පස්සේ කියන මම බෝධිසත්වෙක් ඊට පස්සේ කියන අම්මා මට ඔයා දකින්න ආසයි හරි ඒකත් පෙන්නනවා ඊට පස්සේ මොකද කියන්නේ අයියෝ බලන්නකෝ ඔයාගේ ඈ ඔයාගේ පපු මාර ලස්සනයිනේ ආ හරි ඒකත් හරි ඊට පස්සේ මට ඔය ජුට්ටක් බලන්න බැරිද ඔන්න අර පෙන්නනකොට අර සක්කිලිය හරි අර ගෑණියරි මොකද්ද කරන්නේ ගහ ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් නැත්තම් ෆොටෝ එකක් අනේ ඉතින් අර අවංකකමට පෙන්නනවා ඇති නැත්තම් අවංකකමට මොනව හරි කරනවත් ඇති අරක හිමීට මොකද්ද කරන්නේ ගහ ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් නැත්තම් සයිඩ් එකකින් ෆෝන් එක තියාගෙන වීඩියෝ කරගන්න වීඩියෝ කරගන්න අන්න පුතේ අතේ තියනවා දැන් බඩු දැන් මොකද්ද මොහි මූ දැන් එක එක ඉල්ලීම් ඉල්ලන නැත්තම් දැන් තරහ වුණා කියන්නේ කියනවා මංගව තියන බඩු මම මේක ඇල්ල සමාජය කළා සමාජ ජාලාවලට මම මේක මුදා හරිනවා සමාජ ජාලාවලට මම මේක ඇල්ල මුදා හරිනවා අනේ අර කාන්තාව හෝ අර පිරිමියා ආසරණයි කියන හැම මගුලටම ඊට පස්සේ කැමති වෙනවා ඒවත් ෆොටෝ ගහ ගන්න ඒවත් රෙකෝඩින් කර ගන්න ඊට පස්සේ කියන මට මුදල් මෙන්න මෙච්චර මට මුදල් අවශ්‍යයි අනේ අම්මට කියන්නද තාත්තට කියන්නද යාළුවෙකුට කියන්නද බෑ මොකද තන්නේ කරම අසභ්‍ය ෆොටෝස් තිනවා ඔහු හෝ ඇය ළඟ ඉල්ලන මුදලුත් දෙනවා ආයෙත් ඉල්ලනවා සමහරු මාස ගණන් අවුරුදු ගණන් කප්පම් කනවා අසභ්‍ය ෆොටෝ තමන් ළඟ තියාගෙන හැබැයි කිසිම කෙනෙකුට කියන්න බෑ කරනවා නම් කරන් තියෙන එකම දේ කෝච්චියේ බෙල්ල තියන්න ඕන නැත්තම් ගිහිල්ලා එල්ලිලා මැරෙන්න ඕන නැත්තම් වස ටිකක් බොන්න ඕන කිසි කෙනෙකුට කියන්න බෑ සමාජයට කියන්න බෑ කිසි නිදහසක් නැහැ ඔය වගේ තිරිසන් වැඩ කරනවා මේ අද සමාජයේ ඉන්න සමහර ගෑනුසා සමහර පිරිමි සමහර පිරිමි ඉන්නවා පළවෙනි විවාහ ඩිවෝස් කරනවා දෙවෙනි විවාහ ඩිවෝස් කරනවා තුන්වෙනි විවාහ ඩිවෝස් කරනවා Facebook එකට ඇවිල්ලා දාගන්නේ මොකද්ද සිංගල් කියලා Facebook එකට ඇවිල්ලා දාන සිංගල් කියලා හොඳේ කාන්තාවත් උඹ තමයි සමහර කාන්තාවෝ හොඳේ සිංගල් කියලා දාන්නේ මේක දකින්න ඉතින් අපේ නංගි කෙනෙක් කවුරු හරි Facebook එක ආ සිංගල් හොඳ උසත හොඳට උස තියෙනවා උසේ තරමට තව තව දේවල් හොඳටත් ඇති කියලා තමයි හිතන්නේ හැබැයි මූ තන්නේ කර ගොන් නාම්බෙක් මූ තන්නේ කර සුපිරි කුකුලෙක් කියලා දන්නේ නැහැ ඇයි මොකද සිංගල් බෑක් ස්ටෝරි එක දාලා නැහනේ සිද්ධ වුණේ මොනවද කියලා Facebook එකේ දාන්නේ නැහනේ දාන්නේ සිංගල් හැබැයි තුන් හතර දෙනෙක් ඩිවෝස් කරලා තියෙනවා තුන් හතර දෙනෙක් ඩිවෝස් කරලා ඉවරයි Facebook එකට දාලා සිංගල් කියලා ඇයි මේ තවත් පස්සෙනී කාඩ හැගන්න කරන දේ තමයි මේ සිංගල් එක ආ ඊට පස්සේ අඳින්නේ අර චූටි කොල්ල වඳින ටී-ෂර්ට් චූටි ගෑල්ලම අඳින ගවුම් අඳින්නේ ඇයි මේ සිංගල්නේ මෙයා දන්නේ නැහැ කක් මේ මේ කා මේ මොකද්ද මේ 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 ඔය 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 කොල්ල කොල්ල කරන වැඩේවත් කරලා නැහැ ඒක කොහොමද කරන්නේ දන්නේ නැහැ කොතනද දාන්නේ කියලා දන්නේ නැහැ ඒ තරමට බෝසිද බෝරිසත්ත වෙලා තියෙනවා කොහේ හරි යන අනේ අහිංසක කෙල්ලෙක් හෝ කොල්ලෙක් අහු වෙනව ඔන්න ඔතනට උගිනු ගන්න ගන්න පුළුවන් උපරිම ගන්න ඌවත් උපරිම අඳවනවා ඌවත් තන්නේ කරම නොමග යවනවා ඒ නොමග යවලා අන්න එතනක් විනාශ කරනවා හොඳේ ඔය වගේ සමාජයේ කොයි තරම් ඉන්නද මට එනවා මැසේජස් දහස් ගණන් මට කාන්තාව කොච්චර මට මැසේජස් එවලද අනේ අයියේ බලන්න මගෙන් මොබයිල් ෆෝන් ගත්තා මගෙන් ඇඳුම් ගන්නේ මූණේ රැවුල කපන රේසර් එක මම අයියේ අරන් දෙන්නේ මමයි අරන් දෙන්නේ ඇතුලේ ට්‍රංක් එක අරන් දීලා තියෙන්නේ මම දැන් අන්න වෙන ගෑණියෙක් එක්ක මෙයා දැන් රවුම් ගහනවා දැන් මට කතා කරන්නේ නැහැ දැන් මට සලකන්නේ නැහැ දැන් මං ඉන්නවද නැද්ද කියලා බලන්නේ නැහැ අයියේ මට මැසේජස් එනවා සමහරවිට මේ මගේ ලයිව් එක බලනවා ඇති ඒ මැසේජස් මට එවපු කාන්තාව ආරක්ෂක අංශවල ඒ වගේම පුද්ගලිකයි ඕනි තරම් ශාරීරිය තිබ්බ කියලා පෞරුෂයත් දුන්නා කියලා තිරසං වැඩ කරන්න යන්න එපා කවදා හරි කොතනදි හරි ස්ට්‍රක් වෙනවා අනිවාර්යෙන්ම කොතනදි හරි හිර වෙනවා අන්න එතනදී ගැළවීමක් නැති වෙනවා කර්මයෙන් හොඳට මතක තියාගනිල්ලන්නේ කඹලට කාන්තාව හෝ පිරිමියා සක්කිලි වැඩ කරන්නේ උන්ට මම මේ කතා කරන්නේ උඹලගේ නගිනවා කියලා මේක අහිංසක කාන්තාව පරි නෑ උඹලගේ වචන වලට කාන්තාව අහු වෙනව ඇති නැත්තම් මේ කාන්තාවගේ වචන වලට පිරිමි අහු වෙනව ඇති පිරිමි අහු වෙනව ඇති ඇයි දාන්නේ පුදුම ස්වීට් වචන මගේ අපච්චි මගේ සුදු නැත්තම් මගේ සුදු බෝලේ මගේ සුදු කෙල්ල රත්තරනේ ඈ
ලෝකෙ තියෙන හැම රෙද්ද වචනයක්ම ගෙනල්ලා දානවා. ඔය වචන ඇත්ත වචනද? මා කාම රාක්ෂයා මවන වචන ඕවා. ඕවට අපේ ගෑනුත් අපේ කාන්තා පක්ෂයා පිරිමි පක්ෂයා රැවටෙනවා. මුදල් විනාශ කර ගන්නවා. තමන්ගේ චරිතය විනාශ කර ගන්නවා. තමන්ගේ ජොබ් එක නැති කර ගන්නවා. අන්තිමට මෙන්න මේ වගේ මේ ඊයේ පෙරේදා මේ හත් වෙනිදා සිදු වුණ මෙන්න මේ කඳානේ බටකමාර කාන්තාව කරා වගේ කොල්ලව මරලා දානවා නැත්තම් කොල්ලා කරන්නේ කෙල්ලව මරලා දානවා. ඔයාලට මතකද බීච් එකක කොහේ හරි බීච් එකක අනේ පොඩි කෙල්ලෙක් ගෙනල්ලා කරගන්න ඕනි හැම වෙලක්ම යාළුවොත් එක්ක කරගෙන ඇවිල්ලා අර වැටකෙය ගහක එල්ලලා දාලා ගිහිල්ලා තිබුණේ. දැක්කද ඒක? වැටකෙය ගහක එල්ලලා දාලා තමයි ගිහිල්ලා තිබුණේ. ඔන්න අද සමාජින් ඉන්න අය අවංක අය ඉන්නවා ගොඩක් අඩුයි. අද සමාජයේ පිරලා තියෙන වංචාවෙන් වංචාවෙන් පිරලා තියෙන. කොහොමද ගාන කඩාගන්නේ? කොහොමද මේ ගෑණිව ග්‍රහණයට හසු කරගන්නේ? කොහොමද මේ පිරිමියව ග්‍රහණයට හසු කරගන්නේ කියලා හොයන ඕනි තරම් අය ඉන්නවා බලනකොට මේ සමාජ ජාලවල. මම මේ කියන්නේ බොරු නෙමේ, සත්‍ය කතාවක් මම මේ කියන්නේ. පිරිමියාට කියන්නේ ඕවා කෙලින් වෙන තරමට ඕවට බිලි ගන්න එපා. කවුරු හරි එක්කෙනෙක් එක්ක යාළු වෙන්න, එක්කෙනෙක් එක්ක ආශ්‍රය කරන්න, හරියාකාරයක කරගෙන යන්න කවදාවත් ඒ ජීවිතයට කවදාවත් දුකක් දෙන්න යන්න එපා. හෙන ගහන අපරාධෝවා ජීවිතේ කවදාරි කොතන දිහරි ඕවට වන්දි ගෙවන්න වෙනවා. කොතන දිහරි ඕවට වන්දි ගෙවන්න වෙනවා. හොඳට මතක තියාගන්න, අද ලස්සන ඇති, අද පස්ස ලස්සන්ට තියෙනව ඇති, පපුවක් ලස්සන්ට තියෙනව ඇති. තව ටික කාලයක් යනකොට පස්ස බර වෙනවා, පපුව එල්ලෙන්න ගන්නවා බුරිය ළඟට. අන්න ඒ කාලේ වෙනකොට මතක් වෙයි තමුන් කෙල්ල කාලේ නැත්තම් තමුන් කොල්ල කාලේ කරපු දේවල්. අන්න කර්මය හොඳ දවසක් බලලා අනිවාර්යෙන්ම පනිස්මන්ට් එක දෙනවාමයි. හොඳට මතක තියාගන්න ඒක. ආශාවන් වලට වහල් වෙන්න යන්න එපා කවදාවත්. තමන්ගේ ආශාවන් නිසා කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න යන්න එපා කවදාවත්. තමන්ගේ ආශාවන් නිසා කෙනෙක් හරිහම්බ කරන දේ කඩා ගන්න කඩා වඩා ගන්න යන්න එපා කවදාවත්. සමහර ගෑනු අය සමහර පිරිමි අය කියන දේවල් කොහොමරි කරන සමාජලට කොල්ලර කරගන්න බෑ ඒක. නමුත් කියන්නේ ලැජ්ජයි තමන්ගේ කෙනාට. අනේ මට මේක කරගන්න වත්කමක් නැහැ. අරු මොනාද කරන්නේ? එක්ක හොරකමක් කරනවා. නැත්තම් කොහෙන් හරි මොකක් හරි විනාශයක් හරි කළා අනිවාර්යයෙන්ම ගෙනත් දෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. කාන්තාවොත් එහෙමයි, සමහර පිරිමිත් එහෙමයි, සමහර කාන්තාවොත් එහෙමයි. මේ සමාජයේ හැසිරෙන්න එපා හොම. තේන ගහන අපරාධෝවා. ඔය හිත වෙනස් කරන්න බෑ මම මේ කතාව කරා කියලා. නමුත් මේ තමයි සත්‍ය කතාව මම මේ කියන්නේ. ප්ලාස්ටික් තට්ටන් වලට රැවටෙන්න එපා. ප්ලාස්ටික් පපුවට රැවටෙන්න එපා. තොල් දෙකේ ගා කළු පාට තොල් දෙකේ ගාන්නේ රෝස පාට රැවටෙන්න එපා. ඕක හොදලා බලන්න තන්නි කරම උලලා උලලා තැම්බිලා තැම්බිලා තන්නි කර කළුම කළු පාටයි මේ තොල් දෙක. නිකමට බලන්න. ඔයාලා ගාවට ඔය එනව නේද ඇඳ පැලඳගෙන සමහරු. කියන්නේ ඔයයි ඔයාලා ඉස්සර මූණ මූණ හොද්දට සබන් දාලා හොදලා පෙන්වන්න කියන්නේ බලන්න. අන්න පුතේ සැබෑ රූපේ. මූණ සබන් දාලා හොඳට හොදන්න කියන්නේ. හොදලා පෙන්වන්න කියන්නේ බලන්න. ඔයාට අර කලින් පෙන්නපු රූපෙද පේන්නේ සබන් දාලා මූණ හේදුවර පස්සේ මොන රූපෙද කියලා ඔයාලා බලන්නකෝ. ඒ වගේම තමයි පිරිමි. සමහර පිරිමි දැන් මේකප් කරනවා ගෑනු වගේ. මේකප් එකක් දානවා. දැන් අද කාලේ ඉන්නේ සමහර පිරිමි. බෝධිසත්වෙක් ලයිව් ඇවිල්ලාලු. කවුද මේ කියන්නේ? මේ ප්‍රියංකර නානායක්කාර. ඇත්ත වශයෙන්ම මම ගැන මට කියන්න ආඩම්බරයි. මම දැන් මම කියන්නේ ප්‍රියංකර නානායක්කාරට. මෙයා කමෙන්ට් එකක් දාන බෝධිසත්වෙක් ලයිව් ඇවිල්ලාලු. මගේ මේ ප්‍රොෆයිල් එකේ ඉන්න වැඩි හරිය කාන්තාව. එක්කෙනෙක්ගේ නිකමට අහලා බලන්න. කවදාවත් කිසිම දවසක අනවශ්‍ය දෙයක් මම කියලා තියනවද කරලා තියනවද කියලා. පුළුවන් නම් අහලා බලන්න. මගේ ප්‍රොෆයිල් තුනක් තියෙනවා. මහරම සිසිල් කුමාර ද සිල්වා. අනිත් එක සිසිල් කුමාර ද සිල්වා. මේක එම් සිසිල් කුමාර ද සිල්වා. අහන්න බලන්න ඔය හැබැයි වැඩි හරියක් කිරි කාන්තාව තමයි. එකම කෙනෙක්ගෙන් අහලා බලන්න මම කවදාවත් කිසිම දවසක වනතර විදියට හරි යම් කිසි මේ පහත් ඉදිරි මැසේජ් එකක් දාලා තියෙනවා කියලා අහලා බලන්න පුළුවන්. මම බෝධිසත්වෙක් නොවුනට මම මගේ හිත පාලනය කරගන්න පුළුවන් කෙනෙක් අවුරුදු 21ක් දැන් මේ සවුදි අරාබියා. අවුරුදු 21ක්. ලේසි නේ? මම තනියෙන් ඉන්නේ කාමරේ. මට පුළුවන් ඕනි තරමට කරන්න. ඕනි දේවල් කරන්න. කවුරු හරි කියයි මම සල්ලි දෙනවා. මම සල්ලි යවන මම දැන් කාන්තාවට කියනවා. සමහර
සමහර අය ඉන්නවා අනිවාර්යෙන්ම මේ මෙහෙ අහනවා මෙහෙට ඇවිල්ලා අනේ මට ඩයලොග් කාඩ් එකක් දෙලා දෙනවා නම් සෙක්ස් චැට් එකට එන්නම් කියනවා ඩයලොග් කාඩ් එක රුපියල් 100 ඩයලොග් කාඩ් එක දෙන්නම් මං සෙක්ස් චැට් එකට එන්නම් කියනවා ඔය එක එක රටවල් වල ඉන්න කාන්තාව මට රුපියල් 1000ක් දාන්න මං අනිවාර්යෙන් දවසක් ඔයත් එක්ක මේ සෙක්ස් චැට් එකේ ඉන්නම් කියලා මං ගාව තියෙන මැසේජ් මං මොනවද මං උන්නම් පෙන්නන්න ඔව් මං උන්නම් පෙන්නන්න මං ගාව සල්ලි තියෙනවා जीवत्त ने साली थी ना, अने अने डायलॉग डायलॉग कार्ड एक आखिर में दहेज़ दान को हाथ तिलाओगे, दहेज़ दान मुल्ला दास अपने तिया करना को, मुकादमा मंगे कोरान ने, मंगे मुकादमा कोरान ने, हैं, मंगे मुकादमा कोरान ने, और प्रियंका रत्न है क्या ना कोटा बलन, माँ मुकादमा कोरान ने, गैनुंगे जूस है හැබැයි මගේ ඔය වනචර වැඩ නැහැ මම කෙලින් යන මිනිස්සේ මම මේ උපදේශ දෙන්නේ නැහැ සමාජයට මම ওই දේවල් කරනවා නම් මම ওই දේවල් නොකරන නිසා තමයි මම මේ උපදේශ දෙන්නේ හැදෙන කෙනෙකුට හැදෙන්නේ කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් හරි මේ වචන වලින් එකක් ගත්තා නම් ඒක මට ගොඩක් වටිනවා ඒකයි මම මේ ඇවිල්ලා කතා කරන්න හොදේ මට ඕනම් පුළුවන් කාන්තාවන් අනේ ඕන් තරම් ඉන්නවනේ ඔය එක එක රටවල් වල ඉන්න සමහරු අනේ හෙලුවින් ෆොටෝ දාලා ඉන්නවා ආ එන්න මාත් එක්ක chat කරන්න කියලා කියනවා मटोने आय पाट्ट विधि मन तीन हंगी पौरषत्ती नियम वहल वेन्ट वहल वेन्न एक मम्मी की अन्न एक मंग उपदेश देने मंग वहल वेन्न हंगी वल्ट वहल वेन्न ज्ञान के दिन मन तर अर 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 मे 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 ओय मे मुनादल सामान्य फिर मुनादल नदल वेन देवीर एक नाकिल ज्ञान पल एक ना कि मगे मे फेसबुक की अकउंट की कांता पल हाँ यू कदा अने गंडक वीडियो चट्टे गंडक वीडियो चट्ट मुखरा मुखर दिया बला मुखर को मुखदे तीन प्रति मल मुखदे मुखदे साली मत जीवत् साली मसे मसे मनदल मनदल मल मटल रटवल एक रटवल कांता साली बल्ट मे ओनी देख रहा है सल मे बला मट ओ देवल करना मट हरिम मन मे मे मन दल हरिम सिंपल मगे पर्स की मगे हाथी साली तीर मे साली तीर मट करना डायलॉग कार्ड ने मे मोबिटल कार्ड ने मे ओनी देख मैं एवं बोलवा अने पोत्तोल्ट साली तेवन बोलवा पोत्तोल्ट साली मे सऊदरिया पानी को मिटिया मे लक्ष विस्कर मनदल श्रीलंका मुदल मट त्यागन बुलवांगेम है भाई मेकाय मगे अम्मतातर पिंसिद्धवेन कावदाव कांता ओकीन आय सेल्लम बड़ी वकील मम हितला ने कांता ओकीन आय समार कांता ओ इन्न मम रेद्द गलावनो समार कांता ओ इन्न मम रेद्द गलावनो कुनुहर पिंपेले मेरे समार वेलावत ए वगे आयत लक्ष देख मम्मी पब्लिक नोट मेन की लक्ष देख मम्मेवन तिरीशन मल्ल मम तिरीशन मम दो मम कव दिखीला मम दो मम इसरा कोहम दिखीला उपदेश बलवेड़े करना पेल सदर तू इन मिस मिथंट मम आवे समाज उपदेश अंदाने बटगम अर के मम्मी कंटे समाज उपदेश एम तो
නිකම අහලා බලන්න මගේ ඔය ප්‍රොෆයිල් එකේ ඉන්න කාන්තාව මගේ පෝස්ට් වලට වැඩි හරියක්ම පෝස්ට් දාන්නේ කා මේ ලයික් කරන්නේ කමෙන්ට් කරන්නේ කාන්තාව සමහරව අහනවා මොකද්ද මේකේ තියෙන වෙනස කියලා මුකුත් නේ මං කියන්නේ පැහැදිලි මනුස්සත්වය මගේ සහෝදරයෝ වගේ මං ආශ්‍රය කරන්නේ ඒ මට ගොඩක් ආදරේ මගේ ප්‍රොෆයිල් වල ඉන්න කාන්තාව මට ගොඩක් ආදරේ හේතුව තමයි මගේ මනුස්සත්වය මං කවදාවත් කෝල් එකක් ගන්නෙ නැහැ කිසි දවසක මං කෝල් එකක් කරන් තියෙනවද නිකමට පුළුවන් නම් කියන්න බලන්න අවදාත්ම කෝල් එකක් ගන්න නැ කිසි දවසක මං ගන්න නැ අවශ්‍ය නම් මං ආනෝ නංගි මට කෝල් එකක් ගන්න පුළුවන් මට දෙයක් අහන්න තියෙනවා ඒ කලාතුරකින් යම් කිසි අවශ්‍යතාවයක් වුණොත් මොකක්ද දැනගන්න ලැබුණොත් විතරයි මං ඒක කරන්නේ නිකමට මැසේජ් එකක් දා හා යුයි කොහමද අරකද මේකද මොකද කරන්නේ රෑ පානේ කවදාවත් කතා කරලා තියෙනවද මං කිසිම කාන්තාවකට කවදාවත් මං කතා කරන්නේ මම මගේ මනස කන්ට්‍රෝල් කරගන්නවා මට තියෙනව හොඳ හැඟීම් මාර 20ක් මට තියෙනවා ඔය විසේ තිබුණ පළියට කාන්තාව පළි නෑ ඒක තමුන්ට තියෙන විසේ නම් ඒක තමුන් මේව කරගන්න ඕනි ඒක පැත්තකින් කාන්තාව බිල්ලට ගන්න යන්න එපා පැත්තකින් කාන්තාවට ජඩවැඩ කරන්න යන්න එපා පැත්තකින් කාන්තාවට හිරියර කරන්න යන්න එපා තමන්ගේ විසේ තියෙනවා නම් තමන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්ව හොඳට තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි ඒක තමුන් ඒක මේව කරගන්න ඕනි එච්චරයි කාන්තාවක් කියලා කියන්නේ සෙල්ලම් බඩුවක් නෙමෙයි අපිට මේ නගින නගින වෙලාවට මේ 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 කාන්තාව පළිද සමාවෙන්න මගේ වචන වලට ආන්නර අර 30 මිනිත් දෙම කමෙන්ට්ස් එකට මම මේ කියන්නේ මම එහෙම පිරිමියෙක් නෙමෙයි කවදාවත් කිසිම තැනක හිරිහෙර කරලා නැහැ කිසිම කාන්තාවකට අනවශ්‍ය මැසේජ් දාලා නැහැ අනවශ්‍ය කෝල් අරගෙන නැහැ මම වගකීමෙන් මේ ලයිව් එකක් ඇවිල්ලා මූණ පෙන්නගෙන මම කතා කරන්නේ ඒ නිසා මට මම ගැන පැහැදිලි කරන්න මට අවශ්‍යයක් නැහැ මම ආවේ සමාජයට පණිවිඩයක් දෙන්න ඒ පරිවිදේ තමයි අර තරුණයේ ජීවිතේ අනේ පව් ඈ සැලුන් හේකුත් දාලා දීලා හැම දෙයක්ම කරලා දීලා අර කාන්තාවගේ තියෙන ජඩකම නිසා අනේ අර මරලා දාලා බෙල්ල කපලා අන්නේ මරලා දාලා තියෙන වීඩියෝ එකත් මම දාලා තියෙනවා මගේ වෝල් එකේ ගිහිල්ලා බලන්න මරලා දාලා එපා නම් ඇතහැරපන් එපා නම් ඇතහැරලා දාපන් කාටරි මම මේ කියන්නේ තමන් යාළු වෙලා ආදරය කරලා ඉන්න කෙනෙක් එපා වුණොත් ජීවිත විනාශ කරන්න යන්න එපා චරිත ඝාතනය කරන්න යන්න එපා ඇතරලා දාලා පැත්තකට වෙන්න අන්න උතුම් මනුස්ස ගුණයක් ගන්න එක උතුම් මනුස්ස ගුණයක් ඒක එහෙම නැතුව කවදාවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න යන්න එපා ඕක පොඩි වරදක් නෙමෙයි ඕක ඔය වරදට වන්දි ගෙවන් වෙනවා කල් පාන්තරයක් වන්දි ගෙවන් වෙනවා ඕකට අර මිනිස්සයාගේ කාලා අර මනුස්සයගෙන් ඇඳලා අර මනුස්සයගෙන් අරගෙන අන්තිමට අලුත් පොඩි කොල්ලෙක් අරගෙන තියෙන කැසිල්ලට පොඩි කොල්ලෙක් අරගෙන පොඩි කොල්ලෙක් යාළු කරගෙන ඌලවා අර මනුස්සයව මරලා දාන මොකද්ද ඔය ඔය සැලුන් කරන කට්ටියට මම මේ කියන්නේ හැමෝම නෙමේ සමහරු ඉන්නවා පාට උලා ගත්තර කමන්නේ ප්ලාස්ටික් පුකවල් දාගත්තර කමන්නේ ප්ලාස්ටික් මේව දාගත්තර කමන්නේ පිරිමින්ව රවටන්න යන්න එපා පිරිමින්ට මම කියන්නේ කියන්නේ උඹලා උසමහත් වුණාට කමන්නේ බයික් එකක් තිබ්බට කමන්නේ පෙජර් එකක් තිබ්බට කමන්නේ ඩිපෙන්ඩර් එකක් තිබ්බට කමන්නේ උඹලා ඒව තියාගෙන හිටපල්ලා කාන්තාව රවටන්න යන්න එපා කවදාවත් කිසිම කාන්තාවකට හිංසනයක් කරන්න යන්න එපා කාන්තාවන්ගෙන් අනිසි ප්‍රයෝජන ගන්න යන්න එපා කාන්තාව කියලා කියන්නේ උඹේ අම්මත් කාන්තාවක් මම කාන්තාවන්ට බයිනවා තමයි සමහරවිට සක්කිලි විදියට මං ගිහිල්ලා බයිනවා සක්කිලි කාන්තාවන්ට සක්කිලි විදියට මං ගිහිල්ලා කුණුවරුන්ෙන් බයිනවා සක්කිලි පිරිමින්ට ඒ වගේම තමයි මගේ ගරුත්වය මනුස්සත්වයට හොඳට කරු කරනවා මම හොද්දට කරු කරනවා මම බලු වැඩ කරන්න එපා සමාජයේ මේ භවයට ආවනම් මේ භවයේ හොඳට විඳලා පින් ටිකක් කරගෙන හොඳ වැඩ ටිකක් කරගෙන මැරිලා ඵලයල්ලා ඒක ගොඩාක් හොඳයි එහෙම නැතුව මැරෙනට පස්සේ අපෝ ඔක මැරුණේ අපේ වාසනාවකට කියලා කියන්නේ නැත්තම් ඔක මැනේ සාදු ඔක මැරිලා ගියා නේද කියලා මොනවාදල්ලා කියලා කවදාවත් මැරෙන්න යන්න එපා එහෙම අන්න එකයි මං ආඩම්බර වෙනවා මම ගැන අර එකෙක් ඇවිල්ලා කමෙන්ට්ස් කරලා තිබුණා මම ආඩම්බර වෙනවා මම ගැන සමහරු මගෙන් ආන ඇයි මේ කාන්තාව විතරක් ඔයාලට මේ 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 කාන්තාවල මෙඩියරියා මනුස්සත්වෙන් ඉන්නක බලන්න හැම කාන්තාවක්ම මොනදල ඔයාගේ මනුස්සත්වයට ලඟ වෙයි මනුස්සත්වයට ලඟ වෙයි එහෙම නැත්නම් ඔය රූපේවත් බලමුවාරංකාරකම් වලටවත් සල්ලි වලටවත් නෙමේ මනුස්සත්වෙන් ඉන්න මනුස්සත්වයට ලඟ වෙයි සල්ලි වලට කෑදරයෝ රවට ගන්න ළඟ වෙයි. එහෙම යන් ඉන්න ඕන්තර. ඕන්තරන් ඉන්න මේ 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 අපේ රටේ. ඒ නිසා මිනිස්සෙක් නම් මනුස්සත්වයෙන් ජීවත් වෙන්න.
ආදරය කරා නම් කවදාවත් ඒ ජීවිතේ නැති කරන්න යන්න එපා මරන්න යන්න එපා එපා නම් අයින් කළා දාන්න එච්චරයි දැන් අර මිනිස්සයා මැරුණා අර අම්මලා තාත්තලාට කොයිතරම් දුකක් ඇද්ද අර සහෝදරන්ට කොයිතරම් දුකක් ඇද්ද මේ එක වෙසඟනක් නිසා මූනේ මේව උලාගෙන පොඩි කෙල්ලවගේ චූටි කෙල්ල අවුරුදු 27යි බලන්නකෝ දාන ඇක්ෂන් ඒ ඒ ගෑනික ප්‍රොෆයිල් එකට ගිහිල්ලා අනේ අර චූටි අවුරුදු 16 කෙල්ලෝ දාන ඇක්ෂන් දාලා තින්නේ දකින්න කොට හත් කිලාවේ මොනවා වෙනවද ඈ පිරිමි තන්නේ කරම වැටෙනවා ආයේ වැටෙනවා ඒ තරම් විශිෂ්ටයි මේකප් 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 කියලා කියන්නේ ලස්සන නෙමෙයි මේකප් කියලා කියන්නේ හදවත නෙමෙයි මේකප් වලින් පෙන්වන්නේ හදවත මොකක්ද කියලා නෙමෙයි මිනිස්සු මේකප් වලින් පෙන්වන්නේ තනික රැවටීම හොඳට හිතර ගන්න ඕවා ඒ වගේම තමයි පිරිමියෙක්ගේ වාහනයක් දැකලා පිරිමියෙක් පාවිච්චි කරන මොබයිල් එකක් දැකලා අඳින ඇඳුම දැකලා කවදාවත් හිතන්න එපා වංක කෙනෙක් කියලා හදවත බලන්න මොකද්ද කියලා සමහරු බෝධිසත්වයෝ වගේ රඟපානවා දැන් අර මේ කිව්වේ බෝධිසත්වේ ලයිව් ඇවිල්ලා කියලා ඔව් මම මේ මනුස්සත්වයෙන් කරාම මාවවත් විශ්වාස කරන්න එපා අද කාලේ බෑ විශ්වාස කරන්න හැබැයි Tamanට පුළුවන් වෙන්නම් Tamanට මොලයක් කියලා එකක් තියෙනවා නම් හදවතක් කියලා එකක් තියෙනවා නම් Tamanට පුළුවන් වෙන්න කොතන හරි ටර්නින් පොයින්ට් එක සතා කවුද කියලා දැනගන්න අපිට රවටිච්ච දැන් තියෙන ඕන්තර මිනිස්සු අඳුර ගන්න බැරුව ඒ නිසා රවටන්න එපා මල්ලිලා නංගිලා ආදරය කරලා එපා නම් දමා ගහලා පැත්තකට වෙන්න කවදාවත් රවටන්න යන්න එපා ආදරය කරලා ඒ ආදරය ස්ථිර නැත්නම් කවදාවත් චොක්ලට් එකක්වත් කන්න එපා චොක්ලට් එකක්වත් ඒක ගෙවන්න වෙනවා කවදා හරි දවසක ටොපියක්වත් ගෙන්න ගන්න එපා නිකමටවත් ඔය කරන්නේ බොරු ආදරයක් නะ තමන්ගේ හැඟීම් තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න ආදරය කරනවා නම් සත්ත පහක දෙයක් ගන්න එපා කවදාවත් මී හරකෙක් වෙලා හරි ගෙවන්න වෙනවා එහෙම නැත්නම් තමන්ගේ ජීවිතෙන් හරි වන්දි ගෙවන්න වෙනවා අවදා හරි මම මේ දෙන්නේ උපදේශක් දෙන්නේ ආන කෙනා අහන්න නැති කෙනා නිකන් ඉන්න මට ප්‍රශ්නයක් නැහැ මම දෙන්නේ උපදේශක් රවටන්න එපා කවදාවත් දුප්පත් පොසත් කියලා මොනදලා කමක් බලන්න එපා ගොඩාක් මනුස්සකම තියෙන දුප්පත් මිනිස්සයෙක් ආව අර බුලත්තර කන මිනිස්සු ඉන්නව නේද බොක්ක පුදුම ක්ලීන් බොක්ක පුදුම ක්ලීන් අද කාලේ රැවටෙන්නේ කරන ජොබ් එකට තියෙන වාහනෙට දාගෙන ඉන්න රත්තරන් වලට අද කාලේ කාන්තාව රැවටෙනවා ඒ වගේම පිරිමිත් රැවටෙනවා ඔය සිස්ටම් එක වෙනස් කරගන්න ඔය සිස්ටම් එක වෙනස් කරගන්න ඒක ඔයාලගේ ජීවිතයට හොඳයි එච්චරමට කියන් තියන්නේ සීලමු දෙනාට බුත් සරණයි ඩේපීටයි මම කුමාරා